මේ දවස්වල මොකද දැන් ඔළුව විමුර්තියානේ යන්නේ නැද්ද? ඒ අටපට්ටම වටරවුමගේ වැඩසටහන වලින් පෙන්නේ මේ වාර්තා වැඩසටහන වල. ආ. දැන් මේ සත්තු විදියට කෑ ගහන 10ක් විදියට එහෙම ගිහුවා. ආ. කුරුළු සද්දය. ආ දැන් මේමයි. අපි පොඩි හරි ආසයි මේ වගේ නේ. ඔව්. දවස් ගම කොහෙද? කුලියාපිටිය. කුලියාපිටිය. කුලියාපිටිය ඉඳලා කුලියට දෙන්නේ ගෙදර නැහැ. නැහැ නැහැ. තමන්ගේ තැන නේ. ඔව්. මේ දැන් මේ අපේ තියෙනවා මේ පොකට් සිනමා කියන එක. අහලා තියෙනවනේ? අහලා තියෙනවා. ඔව්. ආ ඒකට මේ අපි ඉතින් මේ නිර්මාණ තියෙන කට්ටිය අපි හොයාගෙන යනවා. ඔව්. ඒ නිර්මාණ තියෙන තැන හොයාගෙන යනකොට ආ තමයි අපිට හම් වෙන්නේ. ඔව්. අපි බලමුද ඔයාගේ හැකියාව කොහොමද පෙන්වන්න කරන්නේ. ආ මම සත්තුන් සද්ද ටිකක් දැන්න පෙන්වන්න කරන්න. මේ වාහනේ දුන්නොත් අද්දක වෙනද කකුල් දෙක එලවා යන්න පුළුවන්. ආ ඔය වගේ වාර්තා වර්තන ගොඩක් කරලා තියෙනවා. එන පුළු ඉන්ෂුරන්ස් තමයි තියෙන්නේ. හැපුණොත් එන්න මල ගලියක් වෙන්නේ. අපේ පොකට් සිනමාවට අවශ්‍ය කෙනෙක් තමයි ඔයා. අපි හරි ඔයාගේ අර කුරුල්ල හඬ පෙන්නු. මේ ඉස්ලාම කොහේ? මේ අඹ කොට්ට එපා ඉන්න. ඔව්. ඔයා ඔහොම කෑ ගන්නකොට දැන් මේ ඇවිල්ලා පෙබරවාරිද? ඔව්. මට අප්‍රේල් මතක් වෙනවා. ආ. ඔයාගේ හඳ. ඔව් ඔව්. ආ හඳ. කොහා. කොහා සාමාන්‍ය හඳන්නේ? ඒ විදිහට තමයි. ඒ විදිහ තමයි අවුරුදු කාලේනේ. අවුරුදු කාලට. ඔව්. දැන් ඔයා මේ අප්‍රේල්නේ. ඔයා හඳලි දැන් පෙබරවාරි. දැන් ඔය තවත් මොකක් හරි හඳ දෙන්න. ඔව්. අඹ කොට්ට වරුවා. අඹ කොට්ට වරුවේ මටද? නෑ නෑ. මම එහෙම කියන්නේ බා. ඒ අඹ කොට්ටෝරු මේ අවිච්චියා. ඒ අවිච්චියා. අවිච්චියා. ඔව්. මේ කොබෙයියා. මේ කනකොක. ආ කනකොක. ඒ කනකොක. අනකොක. ඔව්. සද්දි ගන්න නම් අතර වතුර වන එකයි. ආ. උලමං ඉවර කරා. ඔව්. එච්චරයි. තව තියෙන මේ ගිනි කුකුලා. ආ. මේ ගිනි කුකුලා විතර කෑ ගන්න. වෙන කුකුළු නැද්ද? වලි කුකුලා. ඔව්. ආ. තව මේ කොබෙයියා. ආ. එන්නේ අර අතර වතුර ටිකක් උන. ආ. හරි. මම සන්තෝසයි. ඔය හැකියාව ඇත්තම දිගටම තියෙන්න ඕන. අපි ඔයාට ආදරේ. හැබැයි ඔයා අපිත් එක්ක දැන් වැඩ කරන මොකේද? බේකරි එක. ඒක නෙවෙයි. ඔව්. අපේ පොකට්. ආ පොකට් සිනමා. සිනමා. අන්න බලන්න. පොකට් සිනමාට ආවොත් මෙන්න මේ වගේ දක්ෂයෝ බිහි වෙනවා. ඒක තමයි අපි හදවතේ තියෙන අදිෂ්ඨානය සහ ඇරයුම. එන්න අපිත් එක්ක එකතු වෙන්න. පොකට් සිනමා රාජ් රණසිංහ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක. එයා තමයි මේ ඉන්දියාවේ ඉඳලා පෙරලිකාරව නියගෙන ආවේ. කලාව තින් එතන. අපි උදව් කරන්න ඕන. දැන් මේ ඇවිල්ලා මගේ නිෂ්පාදකවරයා තමයි රාජ් රණසිංහ. මට එයා හම්බෙන්නේ 1986. දැන් අපේ වයසත් අහුවෙනවා. වයස ප්‍රශ්නයක් නෑ. වැඩ තමයි තියෙන්න ඕන. එහෙනම් ජය වේවා. ජය වේවා. ගිහලෙන්න. හරි.